ආයිබුවන් ඉක්මන් වගාව YouTube නාලිකාවෙන් ඔයාලගේ වගාවට දැනුමට අවබෝධයට උනාදත් ගුණාත්මක වීඩියෝ එකක් මේ තියෙන්නේ අපේ දේශීය ලොකු තක්කාලි නන් නෙමෙයි මේකත් තක්කාලි වර්ගයක්ම තමයි මේකට නමින් හඳුන්වන්නේ චෙරි තක්කාලි මේ චෙරි තක්කාලි අපිට කොහෙන්ද ලැබුණේ මේක දේශීය සංචාරක වෙළඳ ව්‍යාපාරයේ හරහා තමයි අපේ මේ ලංකාවට මේ චෙරි තක්කාලි වගාව මේ ප්‍රභේදය අපිට ලැබිලා තියෙන්නේ අපේ හෝටල් ආශ්‍රිත විශාල ඉල්ලුමක් තියෙන ප්‍රභේදයක් තමයි මේ චෙරි තක්කාලි මේ චෙරි තක්කාලි වලට හොඳම ඉල්ලුමක් තියෙනවා මේක සැරසිලි වලට අලංකාරයට වගේම ආහාරයටත් දැන් මේක අපේ තක්කාලි සංසන්දනය කිරීමේදී කිසිම වෙනසක් නැහැ මේක ගෙඩි වලින් පුංචි වීම පමණයි වෙනසකට තියෙන්නේ ඒ රසෙම තියෙනවා ඒ ගුණෙම තියෙනවා ඒ විදියටම තක්කාලි සාකේ වෙනසක් නැහැ පතර වල වෙනසක් නැහැ ඉතින් කිසිම වෙනසක් නැහැ හැබැයි උනාට මේක ගෙඩි පුංචි හැබැයි ඒ වගේම පොකුරු පොකුරු පළදාවක් අපිට මේකෙන් ගන්න පුළුවන් ඉතින් මේ චෙරි තක්කාලි මේක පළතුරක් ලෙස විදේශිකයන් ගොඩාක් මේක අමුවෙන් ආහාරයට ගන්නවා මේකේ විටමින් ඊ ඒ වගේම සී ගොඩාක් අන්තර්ගත වෙලා තියෙනවායි කියලා තියෙනවා. ඉතින් මේක ගොඩාක්ම පළතුරක් හැටියටත් ඒ වගේම ආහාරයට අපි මේ තක්කාලි භාවිත කරන ආකාරයටම මේ තක්කාලි ආහාරයටත් ගන්නවා. ඉතින් මේක ගොඩාක් දුරට මේ සංචාරක හෝටල් වල සැරසිලි සඳහා ඉතාමත් යෝග්‍යව පවත්වාගෙන යනවා. ඒ වගේම අපිට පුළුවන් අපේ ගෘහයේ අලංකරණය සඳහා දැන් අපි මල් වගා කරනවානේ මල් වගා කරන වෙනුවට බඳුන් ගත කළා අපිට මේක ඊටාම හරීම ලස්සනයි මේක මේ හැදුනාම ගෙඩි හැදුනාම පොකුරු පොකුරු පුදුම ලස්සනක් තියෙන්නේ අපේ නිවසට ඒ වගේම හරීම සිරියාවක් අලංකාරයක් තියෙනවා හොඳයි ඉතින් අද වීඩියෝ එක තුලින් මම ඔයාලට කියලා දෙන්න යනවා මේ චෙරි තක්කාලි වගාවක් කොහොමද අපි මේ හරියට බඳුන් ගත කරගන්නේ කියලා දැන් මේක මම බඳුන් ගත කරගත්ත ආකාරය ඔයාලට ඊටාම සාර්ථකව මම බඳුන් ගත කරගත්ත ආකාරයටම පැහැදිලි කරලා දෙනවා. හොඳයි. මම මේ මගේ වගාවෙන් මෙන්න මේ වාගේ හොඳට පැසුණු ගෙඩි දෙකක් මේ විදිහට ගන්නවා. මේක සාමාන්‍යයෙන් අපේ ටිප් බෝල් තියෙන ඒ වගේම මොර ගෙඩි තියෙන මොර ගෙඩි සයිස් එකකට තමයි මේ ගෙඩියේ උඩරිම විශාලත්වයක් තියෙන්නේ. ඉතින් මේක හොඳට ඉදුණාට පස්සේ මෙන්න මේ වාගේ ඇඟලු තුඩු වලින් අපිට පුළුවන් පොඩි කරලා ඉවෙලා මේ වාගේ බීජ ලබා ගන්න. එතකොට මේ එක තක්කාලි ගෙඩියකින් අපිට පුළුවන් පැල සාමාන්‍යයෙන් 25ක් 30ක් වාගේ ඊට වැඩි වෙතත් අඩු වෙන්නේ නැති ප්‍රමාණයක් අපිට මේ එක තක්කාලි ගෙඩියකින් අපිට බීජ ලබා ගන්න. ඒ බීජ තුලින් අපිට පුළුවන් පැල ලබා ගන්න. ඉතින් දැන් මම මේ බඳුන් ගත කරලා තමයි මම ඔයාලට දැන් මේ පෙන්වන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාගේ ගෙදර අලංකරණය සඳහා ඒ වගේම වගාවට ඇතුළත් කරලා ඉවෙලා ගොඩාක් හොඳ ආස්වැන්නක් අරගෙන අපේ ආහාරය සඳහා භාවිතා කරන්න පුළුවන්. ඉතින් දැන් මම මේ බඳුන් ගත කරලා තියෙන්නේ මේ එක බඳුනකට සාමාන්‍යයෙන් මම පැල දෙකක් දාලා තියෙනවා පැල තුනක් දාලා තියෙනවා. මේ අර 25 හාල්ුරයක් තමයි හිස් කරපු හාල්ුරයක් තමයි මම භාවිතා කරලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ වගේ එකක් අරගෙන පොඩි පස් මාධ්‍යයක් හදාගෙන පොහොර ටිකක් අපේ ගෙවත්තේම කොම්පෝස්ට් පොහොර ටිකක් ඒකට මිශ්‍ර කරලා ඉවෙලා පස් මාධ්‍ය හදාගෙන ඉතින් මේකේ තවාං කරලා එහෙමත් නැත්නම් බීජ දාලා ඉවෙලා අපිට මේක පැල කරගෙන මෙන්න මේ වාගේ තත්තර ගෙන්න. ඉතින් බලන්න දැන් මම මේක මගේ ගෙදර ඉස්සරහා පිට මේ වාගේ ඉතාම සාර්ථක ලස්සන බඳුන් ගත තක්කාලි වගාවක් දැන් මම කරලා තියෙනවා. ඉතින් ඒක තමයි දැන් ඔයාලට මම මේ පෙන්වන්නේ. ඉතින් මේක ඇත්ත වශයෙන්ම කියනවා නම් දකින්න අපි කාටත් අපේ නෙතට දකින දකින ආයත මේක හරීම සතුටක් විනෝදයක්. මොකද මේක ඇත්ත වශයෙන්ම කියනවා දැන් අපේ තක්කාලි වුණාට මේක මේ ගෙඩි පුංචි පොකුරු පොකුරු තියෙනකොට මේක සාමාන්‍යයෙන් කලාතුරකින් තමයි කීප දෙනෙක් මේක දකින්නේ. ඉතින් ඒ නිසා මේක ප්‍රියමනාප ලෙස මේක ගොඩාක් විස්තර කරලා අහනවා මේක මොකද්ද මේ කොහෙන්ද කින්ද මන්ද කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒක තමයි දැන් ඔයාලට දැනුවත් කරේ මේක අපේ දේශීය බීජයක් නන් නෙමෙයි මේක විදේශීය සංචාරයන් හරහා තමයි අපිට මේ බීජය ලැබිලා තියෙන්නේ. ඉතින් අර තක්කාලි වල කිසිම වෙනසක් නැහැ මේකට අපිට පළතුරක් ලෙසට අමුවෙන් ආහාරයට ගන්න පුළුවන් ඒ වගේම සම්බෝලයක් ව්‍යංජනයක් ලෙසත් හැම දෙයකටම අපිට මේක අපේ තක්කාලි අපි ආහාරයට භාවිත කරන ක්‍රමයටම අපිට මේක භාවිත කරගන්න පුළුවන්. ඉතින් ඔයාටත් පුළුවන් මෙවැනි තක්කාලි වගාවක් සාර්ථකව බඳුන්ගතව හරි ශේෂ්ත්‍රේ කරගන්න.
හොඳයි අද වීඩියෝ එක තුලින් ඔයාලට ගොඩාක් දැනුමක් අවබෝධයක් ලබා දුන්නා මෙවැනි වීඩියෝ දිගටම නැරඹීම සඳහා මා ඉක්මන් වගා YouTube නාලිකාවත් එක්ක රැඳී සිටින්න ඔබට සුබ දවසක් ජය වේවා